උපුල්ලේනි රජමහා විහාරාධිපති පූජ්‍ය ධම්මාලංකාර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උයි එය සංවිධානය කර තිබුණේ. එහිදී අදහස් දැක්වූ යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ රට වැටුණු අවස්ථාවේ එය බහර ගැනීමට කිසිවෙකු නොසිටි බවයි. අපේ තමා ඇඟලුම් කර්මාන්තල 400ක් තිබුණේ. අපි තමා මුළු යුරෝපයටම ඇඟලුම් යව්වේ. නමුත් දැන් තියෙන ෆැක්ටරි 40යි. ඔක්කොම වෙහිලා. දැනට අපේ තියෙන ප්‍රධාන ආදාය මාර්ගය තමයි අපේ අම්මලා ළඟිලා මැදපෙර දෙගිල්ල ලැබුණ සල්ලි ටික. මේ මල්ලිලා කොරියාවේ ගිහිල්ලා ඒවට සල්ලි ටික. අපි ඒක උනා ණයගැති ඇත්තටම. මේ අවුරුද්දේ ඉතල අපිට පුළුවන් සංචාර ව්‍යාපාරයේ යම්කිසි ආදායමක් ලබා ගන්න. ලබන අවුරුද්දේ නකොට ඒක දෙගුණයක් වෙන්න පුළුවන්. එහෙනම් අපිට අලුතෙන් හිතන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා. අපි විශ්වාස කරන්නේ දැනටම යන ක්‍රමයට ගියොත් අපිට පුළුවන් වෙයි තවරූත්වයක් යනකොට 2019 ඉදුරු දැත්තට ආපහු යන්න. දෙක වෙනස් වුණොත් එහෙම අපිට යන පාරක් අලුතෙන් හොයා ගන්න වෙනවා.